ටිකින් කමුණේ නිම්සරා මම මුරුගන්ට කෑම එක බෙදලා දෙන්නද මුරුගන්ට ඕන නම් එයා බෙදාගෙන කයි එයා පොඩි ළමෙක් නෙමෙයිනේ ඔයා මෙහාට එන්නකෝ සැරෙන් කතා කරනවා මං කොයි වෙලාවේද අද ගෙට එද්දිම මට සැර කරගෙන ආවේ ඒ වෙලාවේ මං හිටියේ ගොඩක් අමාරු වෙනින් සරා තනියෙන් මේ ප්‍රශ්න වලට ෆේස් කරනවා කියන්නේ උහුල ගන්න බැරි ස්ට්‍රෙස් එකක්. මං ඔයාට කොච්චර නම් කියනවද අලුත් කෙනෙක්ව වැඩට අරගෙන ඔය වැඩ ටික පවරන්න කියලා. කොහෙද? ආ කියන දෙයක් අහන්නේ නැහනේ. එහෙම මිනිස්සු වැඩට ගන්න මේ ප්‍රශ්න විසඳන්න බෑ නිම්සරා. මිනිස්සු කෝටියක් ගත්තත් අන්තිමේදී මේ ප්‍රශ්න ටික විසඳන්න ඕනේ ඉන්න දෙතුන් දෙනාම තමයි. ඔයගේ වැඩවලට මොනම විදිහකින්වත් මට උදව්වක් වෙන්න බැරිද නන්දේෂ්? ඉතින් දැන් ඔයා මගේ ළඟ ඉඳගෙන කරන්නේත් ඒකමනේ නිම්සර. ඔයත් මගේ ළඟ නොඉන්න මම මේ ප්‍රශ්න වලට කොහොම ෆේස් කරයිද කියලා මට හිතා ගන්නත් බෑ. තනියෙන් හිටපු කාලේක නම් මෙලාකටත් මගේ ඔළුවත් අවුල් වෙලා. ඔයා කියන්නා වගේ සතුටින් ඉන්න නම් කරන්න ඕනේ ඔෆිස් එකේ දාලා ඉන්න පුළුවන් ජොබ් එකක්. ඒකෙන මං ඉස්සර ඔෆිස් ගිහිලා ගෙට ගොඩ වෙද්දිම ෆෝන් එක ඔෆ් කරගන්න. නිම්සරා. අර ඔයත් එක්ක හිටියා කිව්ව අනිත් ළමයා. ඒ ගර්ලුත් ඔයාගේම ඔෆිස් එකේ වැඩ කරපු එක්ක නේද? කවුද අනිත් ළමයා? අයියෝ කිව්වේ ඔයත් එක්ක එකට අපාර්ට්මන්ට් එකේ තවත් ගෑණු ළමෙක් ඉන්නවා කියලා. මං කිව්වා? ඔව්. අයියෝ කිව්වේ වෙලාවකට මෙයාගෙන් තියෙන මම පුදුම වදයක් කියලා. ආ මේ ඔයා ඔය කියන්නේ ආන්ටි ඩේසි ගැන වෙන්නේ නැති. ආන්ටි ඩේසි වැඩි කාලයක් මගේ ළඟ හිටියේ නෑ රන්දිෂ්. එයා ඒ කාලෙදිම බ්‍රිස්බේන් වලට ගියා බව. ඊයෝගේ කවුද? එයා මගේ ඩැඩීගේ රිලේෂන් කෙනෙක්. ඒතොර අපාර්ට්මන්ට් එක රෙන්ට් එකට ගත්තේ ඔයානේ. ඔව් රන්දිෂ්.
ඇයෝ මගේ මෙහෙම ඇහුවේ? නෑ, එහෙම හේතුවකට ඇහුව නෙමෙයි. ඔයාගේ ආන්ටි මතක් වෙච්චින්දයි ඇහුවේ. නිම්සර කාලෙමුනේ මටේට චුට්ට පාන්දර යන්නත් ඕනේ. ඉන්න මං කැමලාස්ති කරලා ඉන්න.